අද අපි කතා කරමු ග්‍රම පළවෙනි ලෙසන් එක ඇමීසා ගැන තමයි කතා කරන්නේ ඇමීසා වලට අපි පොදුවේ කියන B verbs කියලා B verbs මෙතනදි කතා කරන්නේ තුන් දෙනෙක් ගැන පමණයි ඒ ඇමීසා ගැන පමණයි ඇමීසා ගැන කතා කරන කලින් මේ ඇමීසා යෙදෙන ආකාරය කතා කරන්න ඕනේ ඒ කියන්නේ අපි subject ගැන මෙතනදි කතා කළ යුතුමයි එතකොට ඉංග්‍රීසි භාෂාවේ subject කියලා කියන්නේ ඕනම වාක්‍යයක් සිදු කරන ලබන පුද්ගලයා එනම් ඕනම වාක්‍යයක මුල තියෙන පුද්ගලයාට තමයි අපි කියන්නේ සබ්ජෙක්ට් කියලා. ඒ කියන්නේ ක්‍රියාපදයක් කරනු ලබන පුද්ගලයා. එතකොට මේ සබ්ජෙක්ට් කොටස් දෙකකට බෙදෙනවා. එකක් තමයි සිංගියුලර් අනිත් එක තමයි ප්ලූරල්. ඔයාලා දන්නවා සිංගියුලර් කියන්නේ ඒකවචන, ප්ලූරල් කියලා කියන්නේ බහුවචන. එතකොට ඒකවචන සබ්ජෙක්ට්, ඒ කියන්නේ ඒකවචන කර්තෘ සහ බහුවචන කර්තෘ විදිහට කොටස් දෙකකට බෙදෙනවා. ඒකවචන කර්තෘ තුන් දෙනෙක් ඉන්නවා. ෂී, හී, ඉට් කියලා. ප්ලූරල් සබ්ජෙක්ට් ලා එමත්නම් ප්ලූරල් බහුවචන කර්තෘල හතර දෙනෙක් ඉන්නවා I, V, U, they කියලා. ඉතින් අපි බලමු සිංගියුලයත් එක්ක ඉඳන මේ verb එක මොකක්ද කියලා. She, he, it කියන මේ ඒකවචන සබ්ජෙක්ට් ලත් එක්ක ඒකවචන කර්තෘලත් එක්ක ඉඳෙන්නේ is කියන මේ verb එක. ඒ වගේමයි I, V, U, they කියන මේ ප්ලූරල් සබ්ජෙක්ට් ලත් එක්ක B verbs ලා දෙදෙනෙක් ඉඳනවා. එකක් තමයි I එක ඉඳනවා am කියන B verb එක. ඒ වගේම V, U, they එක ඉඳනවා ආ කියන විවර්බ් එක. අපි දැන් ඊළඟට යමුමු. මේක අවබෝධ කරගත්ත නම් ඕගොල්ලන්ට මේ එක්සර්සයිස් එක කරන්න පුළුවන්. අපි බලමු එක්සර්සයිස් එක මොකක්ද කියලා. එක්සර්සයිස් 1. මෙතන දීලා තියෙනවා fill in the blanks using am is are. ඒ කියන්නේ මේ මෙතනදී මේ fill in මෙතනදී මේ එක්සර්සයිස් එක කරනකොට am is are දාලා මේ his sentence සම්පූර්ණ කරන්න තියෙන්නේ. දැන් මෙතන පළවෙනි එක දීලා තියෙනවා I හිස්තනක් I blank a pupil. එතකොට මෙතනට එන්නේ I එකේ දෙන්නේ am කියන B verb එක. එතකොට උත්තරේ am කියලා ඔගලෝ මෙතනදී උත්තරي ගන්න ඕනේ. දෙවෙනි එක she. දැන් මෙතන පළවෙනි එකේ තේරුම ගත්තොත් I am a pupil කියලා කියන්නේ මම ශිෂ්‍යෙක් වෙමි. දෙවෙනි එක she කියලා කියන්නේ ඒකවචන subject කෙනෙක්. එහෙනම් මෙතනට අනිවාර්යෙන් ඉන්න ඕනේ is කියන B verb එක. is a doctor. she is a doctor. ඇය වෛද්‍යවරියක්. Number 3. V කියලා කියන්නේ බහුවචන subject කෙනෙක්. එහෙනම් මෙතනට අනිවාර්යෙන් ඉන්න ඕනි ආ කියන B verb එක. එතකොට මේ වාක්‍ය සම්පූර්ණ වෙනවා V are good friends කියලා. අපි හොඳ යාළුවෝ වෙමු. Number 4 හතරවෙනි වාක්‍ය they කියලා දීලා තිනවා. they කියලා කියන්නේ අනිවාර්යෙන් උගල ගන්නවා. they කියලා කියන්නේ බහුවචන subject කෙනෙක්. එතකොට ආ කියන B verb එක තමයි මෙතනට ඉන්නේ. they are our teachers. ඒකේ තේරුම own අපේ ගුරුවරයෝ. Number 5. it දීලා තියෙනවා. it එක අනිවාර්යෙන් ඉන්නේ is. it is a cat. ඌ පූසකි. Number 6. he දීලා තියෙනවා. he කියලා කියන්නේ subject. එතකොට he සමග යෙදෙනවා is කියන B verb එක. he is my brother. ඔහු මගේ සහෝදරයයි. Number 7. you දීලා තියෙනවා you කියලා කියන්නේ plural එහෙනම් ආ කියන verb එක තමයි එන්නේ you are a kind man ඔබ හරිම කරුණාවන්ත පුද්ගලයෙක් number 8 මේ මේක නම් හරි වැදගත් මෙතනදී මේ දීලා තියෙන එක පොඩ්ඩක් බලන්න සැලකිල්ලෙන් අපි බලමු මෙතනදී මොකක්ද දීලා තියෙන්නේ කියලා දැන් I and my brother I කියලා කියන්නේ මම සහ දැන් මෙතන subject ලා දෙන්නේ කියනවනේ දැන් I කියලා කියන්නේ මම මම සහ මගේ සහෝදරය. එතකොට මමයි මගේ සහෝදරය කියන්නේ දෙදෙනෙක්. දෙදෙනෙක් කියලා කියන්නේ බහුවචන. එහෙනම් මෙතන තියෙන්නේ ආ කියන B verb එක. I and my brother are happy. මටයි මගේ සහෝදරයටයි හරිම සතුටුයි. Number 9. The birds. birds කියලා කියන්නේ මෙතන ඔයගොල්ලෝ පේනවා තියෙන S එකක් දීලා තියෙන S එකක් යෙදෙනවා කියලා කියන්නේ අනිවාර්යෙන්. මේක අනිවාර්යෙන් බහුවචන පදයක්. එහෙනම් බහුවචන නම් ඉන්නේ ආ. The birds are beautiful. කුරුල්ලෝ හරි ලස්සනයි. Number 10 අන්තිම exercise number 10 අන්තිම වාක්‍ය my mother කියලා කියන්නේ ඒක වචනේ එහෙනම් අපි දානවා is කියලා my mother is good මගේ අම්මා හොඳයි මේ විදිහට තමයි මේ verb එකකින් ඉදිරි exercise එක කරේ අපි නැවත වීඩියෝ එකකින් මේ පිළිබඳ ඉදිරියට කතා කරමු